රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ රටේ සබදාමේ රසවත් නිමැවුම් නැවුම්ව නෙලා ජාතික ගුවන්විදුලියෙන් ඔබට පිරිනමන රස ජනනී අයිබෝන් අදත් ඔන්න ජාතික ගුවන්විදුලිය තපනන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සූදානම් ඔබේ නිවහනට රස ජනනී ගෙන එන්නට. අද අපි සූදානම්ව සිටින්නේ ඔබට ව්‍යවසායකෙක් හඳුන්වා දෙන්නට. එතුමා අපනයන කෘෂිලොව ජයගත් ව්‍යවසායකෙක්. සූර්ය කුඹුර නේචර් ඇග්‍රෝ පැලතවාන ගැන ඔබ ඇතැම් විට අහලා ඇති. සූර්ය කුඹුර නේචර් ඇග්‍රෝ පැලතවානේ අධිපති කළමනාකරණ අධ්‍යක්ෂ සෙනවිරත්න බණ්ඩාර මහත්මයි අද අපත් සමගින් එක්ව සිටින්නේ. අයිබෝන් සෙනවිරත්න බණ්ඩාර මහත්මයා. අයිබෝන්. හොඳයි. අද දවසේ අපි ඔබතුමා හඳුනාගන්නේ සූර්ය කුඹුර නමින් ආරම්භ කරලා තියෙන මේ ව්‍යාපාරවල හිමිකරු විදිහට ඔබතුමා අපි හඳුනාගන්නේ ඔබ යටතේ පවතින මේ ව්‍යාපාරවල විස්තර අපේ අසන්නන් දැනගන්නට කැමති වේවි. අපිත් කැමතියි දැනගන්නට. මොකද මේ සූර්ය කුඹුර ඇග්‍රෝ කියලා හඳුන්වන ව්‍යාපාරය? ඇත්තනම් සූර්ය කුඹුර තමයි මගේ ව්‍යාපාර ජාලයේ ප්‍රධාන නාමය. ඒකේ අනු සමාගම් කීපයක් තියෙනවා. එක ආයතනයක් තමයි සූර්ය කුඹුර නේචර් ඇග්‍රෝ. ඊට අමතරව තියෙන සූර්ය කුඹුර එක්ස්පෝර්ට්. ඊට අමතරව සූර්ය කුඹුර අපේ ආයතනයෙන් උපදේශන සේවයක් සිදු කරනවා මහ පරිමාණ වගා සම්බන්ධව. ඒ සම්බන්ධ ආයතනයක් තියෙනවා. ඊට අමතරව අකීටා කොෆි යන්න නමින් අපෙන් කොෆි නිෂ්පාදනය කර අපනයනය කරන වෙනම ආයතනයක්. ඒ වගේ ආයතන කීපයක් තියෙනවා. ඔව්, දැන් මේ වගේ අද වෙන විට ඉතාම සාර්ථකත්වයට පත් වෙලා ඉන්නවා ඔබ සූර්ය කුඹුර නිෂ්පාදනත් එක්ක. දැන් මේ වගේ ව්‍යාපාර ආරම්භ කරන්නට මීට වසර ගණනාවකට කලින් ඔබේ හිතේ කිසියම් අදහසක් ඇතිවන්නට ඇති. ඒක මං හිතන්නේ අද වෙන විට ඒ අරමුණ කරා ඔබ පියවරෙන් පියවර ගමන් කරලා එහි සාර්ථකත්වයට පත් වෙලා ඉන්නේ. කොහොමද මේ ව්‍යාපාර ආරම්භ කිරීමේ සිතිවිල්ල මුලින්ම පහළ වුණේ? මුලින්ම 2012 මම පටන් ගත්තේ බිම්මල් නිෂ්පාදනය කරන්න. 2012 අවුරුද්දේ රුපියල් 50ක් විතරයි එනකොට අතේ තිබ්බේ ඉගෙනගෙන ඉවර වෙලා ඉතර ඉන්න කාලේ. ඉතින් මමම තාක්ෂණය හොයාගෙන ඉගෙනගෙන ආයතන සම්බන්ධීකරණය කරගෙන පුහුණුව ලබා ගත්තා බිම්මල් නිෂ්පාදනය කරන්න. එයාලා ගෙදර පොඩි කාමරයක පොඩි ඉඩක් අරගෙන ඉස්සරොම් බිම්මල් පැකට් 50ක් තමයි හදවුවේ. ඒ හදලා ඒක ක්‍රමයෙන් මම ව්‍යාප්ත කරගත්තා. 50 පැකට් 200ක් 500ක් 1000ක් අන්තිමේදී පැකට් 50000ක ධාරිතාවයකට යනකම් ගෙනාව. ඒ විදිහට තමයි මගේ ව්‍යාපාර ලෝකයේ අඩිතාලම දැන්. ඔව්, දැන් මේ වගේ ව්‍යාපාරයක් පටන් ගනින්ද ඔබ දැන් මේක සාර්ථක වේවිද, මම මේ කරන්න යන අරමුණ සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන් වේවිද කියන කුතුහලය ඇති වෙනවනේ. කොහොමද පසුබිම සැකසීලා තිබුණේ? ඔබට හිත දිරිදීමක් වටපිටාවෙන් ලැබුණද නැත්නම් මේ ඔබම මේ කරන්න පුළුවන් කියන දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව හිට ප්‍රවේශ වුණාද? දැන් ව්‍යාපාරය ගොඩනගාගෙන කරගෙන යනකොට නොයෙකුත් ප්‍රශ්න බාධක එනවා. ඒක සාමාන්‍යයි. ඉතින් ගොඩක් වෙලාවට අභියෝග තමයි තිබුණේ. يعني සමහර වෙලාවට ඒවා කළමනාකරණය කරගන්න බැරි තරමේ ප්‍රශ්න එනවා. නමුත් අපි දැන් ඒවට අවශ්‍ය විසඳුම් සොයාගෙන පවුලේ මගේ දෙමාපියන්ගෙන් සහයෝගය තිබ්බ සහෝදරයන්ගෙන් ඒ අයගේ සහයෝගයත් එක්ක මගේ කාර්ය මණ්ඩලයේ සහයත් එක්ක ක්‍රමෙන් මේ ප්‍රශ්න විසඳගෙන මට ව්‍යාපාරය ක්‍රමෙන් ගොඩනගන්න පුළුවන් වුණා. කොහෙද ඔබ ගම්පලද? මම මහනුවර ගලගෙදර. හඳයි. දැන් මේ වගේ ප්‍රදේශයක ඉපදිලා ඔබ සුළුෙන් ආරම්භ කරපු මේ ව්‍යාපාරය අද වෙන විට ඉතාම සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. මම කැමති දැනගන්නට මේ පැලතවාන තුල මොන වගේ නිෂ්පාදනද, මොන වගේ පැල වර්ගද ඔබ වගා කරලා තියෙන්නේ? ඊට මොන වගේ ඉල්ලුමක් පවතිනවද මේ වෙනකොට? මගේ ගලගෙදර තවාන සංකීර්ණයේ අපරණ කුසගම් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ පැලතවානේ වැඩිපුරම නිෂ්පාදනය කරනවා ලක්කරගම් කෝපි පැල, සාදික්කා, කුරුඳු, කරාඹු, ගම්මිරිස්, එනසල්, වැනිලා සහ කොකෝ කියන භෝග තමයි මම වැඩිපුරම නිෂ්පාදනය කරන සහ පුවක්. පුවක් පැලත් නිෂ්පාදනය කරනවා. ඔව්, දැන් ඔබත් එක්ක වැඩ කරන තව කී දෙනෙක් විතර ඉන්නවද? මගේ මුරු කාර්ය මණ්ඩලය දැන් 50කට අධිකයි. දැන් එක්කතකින් ඔබ ව්‍යාපාරයක් සාර්ථක කරගන්නා වගේම තවත් බොහෝ පිරිසකට, තරුණ පිරිසකට රැකී අවස්ථා ලබා දීමේ තවත් සත්කාරයකට මේත් එක්කම දායක වෙලා තියෙනවා. ඔව්, ඇත්තටම මගේ ගලගෙදර තවාන සංකීර්ණයේ අධීක්ෂණය කරන්නේ හොඳ තරුණ අධීක්ෂකවරියා. ඉතින් අය හොඳ දැනුමක් සමග, හොඳ පුහුණුවක් සමග දැන් අපේ ආයතනයට හොඳ දක්ෂ සේවයක් කරන. ඒ වගේ
අපි තව කෙනෙක්ගේ ජීවිතය ගොඩනගන්න පුළුවන් හැම ආකාරයෙන්ම අපි දායක වෙලා තියෙනවා. හොඳයි, දැන් මේ සතුටත් එක්ක ඔබ මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. වාර්ෂිකව කොපමණ පැළ නිෂ්පාදනයක් ඔබ සිදු කරනවද? ඒක භෝගෙන් භෝගයට වෙනස් වෙනවා. සමහර අවස්ථාවලදී අපි කුරුඳු පැළ ලක්ෂ 2ක් 3ක් 4 ප්‍රමාණයකට අපේ නිෂ්පාදන ඉලක්කයන් ගෙනියලා තියෙනවා. මේ අවුරුද්දේදී අපේ බලාපොරොත්තුවක් තියෙනවා සාධික පැළ ලක්ෂයක නිෂ්පාදනයක් කරන්න. එහිමුත් 120ක ප්‍රමාණයක් දැන් මේ වෙද්දි මගේ තමාන තුල සපුරගෙන තියෙනවා. ඊට අමතරව අපි කරාඹු, එනසල්, කෝපි ඒ වගේ පැළ 50,000ක පමණ ප්‍රමාණයකින් එක වර්ගයකින් නිෂ්පාදනය කරගෙන යන මේ වෙද්දිත් අපි නිෂ්පාදනය කටයුතු සිදු කරලා දැන් වර්ධක අවධියේ තියෙනවා එම පැළ. ඔව්, දැන් පාරිභෝගිකයින් කිසියම් පැළ තවාණකින් පැළ මිලදී ගනිද්දී ඇතැම් විට මහා පරිමාණයෙන් මිලදී ගැනීමක් වෙන්නට පුළුවන්. නැත්නම් Tamanගේ අවශ්‍යතාව අනුව අඩු ප්‍රමාණයකින් මේ කොහොම මිලදී ගත්තත් පැළවල ගුණාත්මක භාවය සහ මෙය හොඳින් ගසක් විදිහට වර්ධනය කරගැනීමේ විභවතාව පිළිබඳව වඩාත් හිතනවානේ. දැන් කොහොමද ඔබේ පැළ ගැන මේවැයි ගුණාත්මක භාවය ගැන මොන වගේ සහතික ඔබ ලබා දෙන්නේ? මූලිකව මම හින්දුව සමග එකතු වෙලා තමයි මෙම කටයුත්ත සිදු කරන්නේ. එහිදී ඒ නිලධාරීන්ගේ නිරන්තර අධීක්ෂණය සහ පසුවිපරම හොඳ මට්ටමක තියෙන මට ඒ තුලින් හොඳ වෙළඳපොළක්, හොඳ නිෂ්පාදනයක්, ගොවියට අවසානයේදී හොඳ නිරෝගී ශක්තිමත් අල්පයත්ම සහිත භෝගයක් පැළයක් මට නිකුත් කරන්න පුළුවන් වෙලා තියෙන ඒ නිසා. සෙනවරත් මහත්මයා, දැන් මේ පැළ නිෂ්පාදනයේ පැළ තවණක් පවත්වාගෙන යාම පිළිබඳ ඔබතුමා කිසියම් හැදෑරීමක් හෝ ඒ පිළිබඳව උපදේශනයක් ගැනීමක් සිදු කළාද මේ කරගෙන යන අතර වාරයේ හෝ ඊට කලින්? ඔව්, අපි වාර්ෂිකව අපරාධ ශ්‍රවණ දෙපාර්තමේන්තුවේ පැළ තවණකරුවන්ගේ පවතින තාක්ෂණික පුහුණු වැඩමුළුවට අපි සහභාගී වෙනවා. මම සහ මගේ කාර්ය මණ්ඩලයේ පිරිස සහභාගී කරනවා. ඊට අමතරව අපි ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයන් අපේ තවන් භූමියට ගෙනල්ලා අපි වැඩමුළු පවත්වනවා. ඊට අමතරව පෞද්ගලික ආයතන වලින් පවත්වන වැඩමුළු වලට මම සහ මගේ කාර්ය මණ්ඩලය සහභාගී වෙනවා. ඒ තුලින් අපි හැම විටම උත්සාහ කරනවා නවීන තාක්ෂණය සමග අපි ඉස්සරහට යන්න. ඒක ඉතින් මම දකින විදිහට හොඳ දෙයක්. අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ඒ වෙනසත් එක්ක. මම දැක්ක මගේ ව්‍යාපාරවල සමස්තයේම ලොකු දියුණුවක් සහ වෙනසක් තියෙනවා. හොඳයි, මේ වැඩසටහන ශ්‍රවණය කරන අපේ අසන්න නැතමිට ඇත් පැළ තවානක් ආරම්භ කරන්නට හිතනවා වෙන්නට පුළුවන්. දැන් ඔබේ මේ කතා බහ අහලා ඊට වැඩි වශයෙන් නැඹුරු වීමේ ප්‍රවණතාවකුත් තියෙනවා. එතකොට පැළ තවානක් ආරම්භ කරලා පවත්වගෙන යන එක ඇත්තට මේ වගේ කාලයක වාසිදායකයි කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද? ඇත්තෙන්ම වාසිදායකයි. මොකද දැන් රටේ තිබුණ ප්‍රශ්නත් එක්ක ගොඩ දෙනෙක් යොමු වුණා වගා ශ්‍රේෂ්ඨයට. එතකොට වගා නොකරපු අයත් වගා කරන්න එළවලු වගාවට අමතරව ගොඩ දෙනෙක් යොමු වුණා අපනයන භෝග වගා කරන්න. එතකොට ඒ තුළ නිර්මාණය වුණා ලොකු වෙළඳපොළක්. යෙදවුම් පැල පොහොර හැමදේම ශ්‍රමය පවා ලොකු වෙළඳපොළක් ඇති වුණා. ඉතින් මේ කාලේ වෙනකොට මම ව්‍යාපාරය පටන්ගෙන කරගෙන යන කාලේ ඉතින් මට පුළුවන් වුණා ඒ වෙළඳපොළේ තිබුණු ඒ හිඩස පුරවන්න. ඉතින් ඒ තුළින් මම නම් දකින්නේ මේ අවස්ථාවේ පැළ තවානක් කරගෙන යන එකත් හොඳයි, අලුතෙන් කරන කෙනෙකුට පටන් ගන්නත් හොඳ කාලයක්. මේක සාර්ථකයි. සෙනවිරත්න මහත්මිය, අපි කැමති දැනගන්නට දැන් ඔබේ මේ පැළ මිලදී ගන්න ගැනුම් කරුවන් අතරින් ඔබේ පැළ පිළිබඳව විශ්වාසයෙන් යුක්තව මේවායි ගුණාත්මක භාවය පිළිබඳව හොඳින්ම තහවුරු කරගෙන නැවත නැවතත් ඔබෙන්ම මිලදී ගන්නට පෙළඹුණු එවගේ නිත්‍ය ගැනුම් කරුවන් පිරිසක් දැන් ඔබට සිටිනවාද? ඔව්, කාණ්ඩ කීපයක් ඇටතේ සිටිනවා. මම අපනායක සුගන්ධ දෙපාර්තමේන්තුවේ සපයුම්කරුවෙක් විදිහට දෙපාර්තමේන්තුවට පැළ සපයන. ඊට අමතරව මගෙන් මිලදී ගන්න ගොවීන් සිටිනවා. ඉතින් ගොවීන් විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම වතු සමාගම්, රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික වතු සමාගම් වලින් මගෙන් පැළ මිලදී ගන්නවා. ඊට අමතරව ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වෙන රිචඩ් පීරිස් ආයතනයත් සමග මම දැන් එකතු වෙලා ගිවිසුම් ගත වෙලා අපනයන භෝග වලට අමතරව පළතුරු පැළ නිෂ්පාදනය සහ එම පැළ වගා කරදීමේ ව්‍යාපෘතියුත් ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොට අක්කර 100කට වැඩි ප්‍රමාණයක් මම ඒ අපේ පැළ වලින් වගා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ හොඳ ගැණුම් කරුවන් පිරිසක් මට ඉන්නවා මේ සම්බන්ධයෙන්. හොඳයි, දැන් බලන්න ඔබ නිෂ්පාදනය කරන පැළවලට ඔබ තාම ඒවා ගුණාත්මක භාවයෙන් ආරක්ෂාකාරී, ඒ වගේම තාම ශක්තිමත්
හොඳ ගසක් විදිහට වැඩෙන පැලයයි ඒ විශ්වාසය තහවුරු කළ හැකි පැල බෙදා හැරීම තුළින් ඔබට විශ්වාසවන්ත ගැනුම් කරුවන් පිරිසක් හැදිලා ඉන්නවා. ඒ වගේම ඔබේ අනාගත සාර්ථකත්වය පිළිබඳ ඔබ තවත් පියවරක් ඉදිරියට තබා තිබෙනවා. අපි තවදුරටත් කතා කරන්න සූදානම් ඔබ සමගින්. අද අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ සූර්ය කුඹුර නේචර් ඇග්‍රෝ පැලතවානේ අධිපති එහි කළමනාකාර අධ්‍යක්ෂ සෙනවිරත්න බණ්ඩාර මහත්මයා සිදු කරගෙන යන්නා වූ පැලතවානෙන් ලබාගත් අත්දැකීම් එක්ක ඔබටත් නව අදහසක් එකතු කිරීමේ අභිප්‍රායෙන් අද අපි රැස්වෙන වැඩසටහන ගෙනෙන්නේ අපනන කෘෂිලව ජයගත් ව්‍යවසායකයෙක් විදිහට අපි සෙනවිරත්න බණ්ඩාර මහත්මයා ඔබට හඳුන්වා දෙන්නේ. හොඳයි මම කැමති ඔබතුමාගේ අවධානය යොමු කරන්නට දැන් ඔබේ මේ අපනයන වෙළඳපොළ සඳහා කුළුබඩු සකස් කරන කර්මාන්ත ශාලා හිමත් පවත්වාගෙන යනවා කියලා අපිට දැනගන්නට ලැබෙනවා. කුමන කුමන ස්ථානවලද මේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්නේ? ඔව් මගේ කර්මාන්ත ශාලා ප්‍රධාන වශයෙන් ස්ථානගත කරලා තියෙන ගලගෙදර ප්‍රදේශයේ. මීට පෙර මම තවත් ස්ථාන දෙකකදී පවත්වාගෙන ගියා. නමුත් දැන් මගේ මේ ස්ථානයක මම කර්මාන්ත ශාලා පටන්ගෙන මේ විදි කරගෙන යනවා. අපනයන සඳහා අපි කුළුබඩු නිෂ්පාදනය කරනකොට අපිට තියෙන්න ඕන ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන් සපුරාගෙන තියෙන්න ඕනේ. ඉතින් මට තිබ්බ ලොකු අඩුපාඩුවක් තමයි ඒ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීක සහිතව නිෂ්පාදනයක් අපනයන කරන්න පුළුවන් කර්මාන්ත ශාලාව ගොඩනගා ගන්න. ඉතින් මම ඒ අරමුණ ඉෂ්ට කරගන්න උමුණම මගේ කර්මාන්ත ශාලාව ස්ථාපිත කරේ. ඔව් දැන් ඔබේ මේ නිෂ්පාදන භාණ්ඩ මොන වගේ රටවල් වලටද අපනයන කරන්නේ මේ වෙනකොට? ප්‍රධාන වශයෙන්ම මම යුරෝපීය රටවල් වලට තමයි අපනයන කරන්නේ. ඊට අමතරව ජපානය, ඉතාලිය, තුර්කිය, ග්‍රීසිය වගේ රටවලටත් මගේ යම් නිෂ්පාදනය සමහර නිෂ්පාදනය මම අපනයන කරනවා. නිෂ්පාදන වශයෙන් නම් කරලා කිව්වොත්? මම ප්‍රධාන වශයෙන්ම අපනයන කරනවා කුරුඳු පවුඩර්, කුරුඳු කුඩු අපනයන කරනවා. ඊට අමතරව කෝපි, ලක්පරකුම් කෝපි ප්‍රභේදය තමයි මගේ වැඩිපුරම අපනයන ඉලක්කය වෙලා තියෙන්නේ. මම ඒක තෝරගන්න හේතුව තමයි මගේ පැලතවාන්වල වැඩිපුරම මම නිෂ්පාදනය කරන්නේ ලක්පරකුම් කෝපි පැල. එතකොට ඒ මගෙන් පැලගන්න ගොවි මහත්තුරුන්ගේ නිෂ්පාදනයන් මටම මිලදී ගන්න පුළුවන්. එතකොට මම එතනදී පැලාලවියක් සිදු කරනවා, ගොවියන්ගේ නිෂ්පාදනක් මිලදී ගන්නවා. ඒ වගේම එම නිෂ්පාදන අපනයනය කරලා ඩොලර් රුපියන කාර්යයත් මම එතනදීම සිදු කරනවා. ඒ වගේම තමයි ගම්මිරිස්, කරාඹු, සාදික්ක, ඒ වගේ කුළුබඩු නිෂ්පාදන වැනිලා ඒවත් මම එම රටවල් වලට අපනයනය කරනවා. දැන් මේ කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන ඒවා ඒ විදිහටම ඔබ අපනයනය කරනවද? එහෙමත් නැත්නම් ඒවා අගේ එකතු කළ නිෂ්පාදන විදිහට කිසියම් වටිනාකමක් එකතු කරලා එලිසින් අගේ එකතු කළ නිෂ්පාදන විදේශ වෙළඳපොළට අපනයනය කරන්න දැනට කටයුතු කරගෙන යනවද? මේ විදිහේ අගේ එකතු කළ නිෂ්පාදන සඳහා අපි මූලික අඩිතාලම යොදාගෙන ඒ නිෂ්පාදන දැන් ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව දැන් අපි කුළුබඩු වලින් එහාට ගිහිල්ලා වියලි පළතුරු, වියලි එළවලු, ඖෂධ හර්බල් වර්ග, ඒ වගේ දැන් නව නිෂ්පාදන වලටත් අපි අපිට අලුත් නිෂ්පාදන වලටත් අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒ වගේ දේවලුත් අපනයනය කරන්න. ඒක අර මූලික මට්ටමේ කටයුතු සිදු කරලා මේ වෙනකොට අපි රාජ්‍ය ආයතන සම්බන්ධ කරගෙන ඒවට අවශ්‍ය තාක්ෂණික උපදෙස්, ඊට අමතරව අවශ්‍ය ප්‍රමිති සහතික, ඒ වගේ කටයුතු මේ වෙනකොට සිදු කරගෙන යනවා. එතකොට මේ අනිකුත් රටවලින් අපේ දේශීය භාණ්ඩවලට කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන වලට මොන වගේ ඉල්ලුමක්ද පවතින්නේ? පවතින ඉල්ලුම මම හිතන්නේ සපයන්න බෑ අපිට. ඇත්තටම කියන ලංකාවේ කුළුබඩු සහ ලංකාවෙන් අපේ රටෙන් නිපදවල යවන අපනයන භාණ්ඩවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ ඉල්ලුම කීපාකාරයකින් වෙනස් වෙනවා. කියන්නේ අපි අපනයන කරන රටත් එක්ක ඒක වෙනස් වෙනවා. සමහර ලාවට අපි යුරෝපීය රටවල් වලට අපනයන කරද්දී ඒ රටවල් වලින් අපේට ඇනෝම් කරන්නේ කාබනික නිෂ්පාදන. එතකොට සමහර රටවල් තියෙනවා කාබනික නොවන නිෂ්පාදන ගන්න. ඉතින් යුරෝපීය රටවල් වලට අපි වැඩිපුරම අපේ නිෂ්පාදනයන් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒ පවතින්නේ හොඳම මට්ටමේ වෙළඳපොළ. අපි නිෂ්පාදනය කරන්නේ හොඳම මට්ටමින් අපි නිෂ්පාදනය සිදු කරනවා. ඉතින් විදේශ වෙළඳපොළේදී වැඩි විභවයක් තියෙනවා යුරෝපීය සහ ඇමරිකානු රටවල් ආශ්‍රිතව තියෙන වෙළඳපොළේ හොඳ වෙළඳපොළ තත්ත්වයක් තියෙනවා. ඉතින් අපිට සමහරලාවට එන ඇනෝම් බාරගන්න බැරි මට්ටමකට තියෙන වෙලාවල් තියෙනවා. ඉතින් හැම වෙලේම අපි ශ්‍රී ලංකාව කියන රටේ අපේ රටේ නමත් රැකගෙන, අපේ ව්‍යාපාර නාමයක් රැකගෙන, අපේ ව්‍යාපාරයේ ඉදිරියට රැකගෙන යන විදිහට කල්පනා කරලා තමයි අපි හැම අපනයනයක්ම සිදු කරන්නේ. එතකොට හැම වෙලාවෙම ඉහළම ප්‍රමිතිය, ඉහළම ගුණාත්මකභාවය, ඒ හැමදේම ගැනම අපි සැලකිලිමත් වෙලා තමයි ඒ රටවල වෙළඳපොළ මේ තක්වා අපි වර්ධනය කරගෙන ස්ථාවර කරගෙන තියාගෙන ඉන්නේ.
දැන් විදේශ රටවලින් අපේ අපනයන කෘෂි භෝගවලට තිබෙන ඉල්ලුම සපුරාලිය නොහැකි තරම් මේක සපුරන්න බෑ කියලා ඔබතුමා කියනවනේ. ඇයි එහෙම වෙන්න හේතුව? ඒ වැත්තරම අපිට නිෂ්පාදනය කරන්න නැත්නම් අපනයන කරන්න බැරි වෙන්න මොනවද තියෙන බාධක? බාධක නම් ගොඩක් තියෙනවා. මම දකින විදිහට ගොඩක් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන පිළිවෙත් හරිම ප්‍රාථමිකයි. තාක්ෂණය භාවිතා කරන්නෙම නැති තරම්. සමහර රටවල්වලදී අපි අපනයනය කරනකොට අපි නියඳියක් තෝරගෙන ඒගොල්ලෝ ඒක පරීක්ෂා කරොත් ගොඩක් අඩුපාඩු වලින් තමයි අපේ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ඒ රටවලට යන්නේ. එක්ක පුස් තියනවා නැත්නම් හරියට සීල් වෙලා නැහැ. නැත්නම් ඒ තෙත තියනවා ඒ ප්‍රමිතියට වියලි තත්ත්වයක් නැහැ. එහෙම නැත්නම් ඒකේ පාට සුවඳ රස වෙනස් වීමකට භාජනය වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපේ නයන කවුරුවෙක් හැටියට මම නම් දකින්නේ කවුරු හරි ශේෂ්ත්‍රයට පිවිසෙනවා නම් ඒක නම් හොඳ මේ පිළිබඳ හොඳ හැදෑරීමක් කරන්න ඕනේ. මොකද අපි නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව. එතකොට මේ ප්‍රොඩක්ට් එක රටකට යන්නේ සූර්ය කුඹුර නමට වඩා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් විදියට. ඉතින් ඒ වගේ අවස්ථාවවලදී මම නම් කියන්නේ අලුතෙන් එන කෙනෙකුට හරි හොඳට මේ ගැන අධ්‍යයනය කරලා ප්‍රවීණයන්ගෙන් උපදෙස් අරන් තව දියුණු තාක්ෂණය තියෙනවා. ගොඩක් වෙලාවට දැන් අපි මේ අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපිට හොඳ යාවත්කාලීන තාක්ෂණය තියෙනවා. ඉතින් ඒවත් සම්බන්ධ කරගෙන ඉස්සරහට යනවනම් මම හිතන්නේ ගොඩ දිනෙකට ඔය අපනයනයේදී ඇති වෙන ගැටලු ප්‍රශ්න බාධක ඇති වෙයි කියලා. සෙනවිරත්න මහත්මයා, දැන් ඔබ අපනයනය කරන මේ කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන සකස් කිරීම සඳහා කර්මාන්ත ශාලාවලට කොහොමද කුළුබඩු සපයා ගන්නේ? ඔබේම පෙළතවන්නේ ඊට අමතරව වෙනත් ස්ථානවලින් ගෙන්වා ගන්නවද? මේ වෙනකොට මගේ පෙළතවන්නේ නිකුත් කරපු පෙළවලින් නිෂ්පාදනය කරන නිෂ්පාදන ඒ ගොවි මහත්තුරුන් මට ලබා දීම ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව මම උපදේශනය සිදු කරන සමාගම් සහ ගොවියන් සිටිනවා. ඒගොල්ලන්ගේ වෙළඳපොළට මම එයාලගේ නිෂ්පාදන වෙළඳපොළ නිකුත් කරනවා. ඊට අමතරව මට බාහිරින් සැපයුම් සිදු කරන සැපයුම්කරුවන් සිටිනවා. කුරුඳු, කරාඹු, ගම්මිරිස් ඒ වගේ මහ පරිමාණයෙන් මට නිෂ්පාදන අවශ්‍ය වෙලාවට ඒ සැපයුම් කරන වෙනම සැපයුම් ජාලයක් මම හදාගෙන තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට මම සහතිකයක් දීලා තියෙනවා. මොනම තත්ත්වයක් ආවත් එයාලට තියෙන වෙළඳපොළ එයාලගේ සුරක්ෂිතතාවය නැතිවෙන්නේ නැහැ කියලා. ඉතින් මට මගේ ඉල්ලුමට සරිලන ධාරිතාවයක් සපය ගන්න කිසි වෙලාවක අපහසු වෙලා නැහැ. මොකද ශක්තිමත් සැපයුම්කරුවක් පිරිසක් මම හදාගෙන තියෙන නිසා. සෙනවිරත්න මහත්මයා, දැන් ඔබේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් තවත් ඉදිරි ඉලක්ක ඇති සැලසුම් ඇති අපි කැමති ගැන දැනගන්නට. ඔව්, සැලසුම් සහ ඉලක්කයන් ගත්තාම දැන් මේ වෙනකොට මගේ ගල්ගෙදර තවන් පරිශ්‍රයේ මම ඉදිකරගෙන යනවා වර්ගඩි දසදහසකට ආසන්නව හරිතාගාරයක්. ඒකෙන් මම බලාපොරොත්තු වෙනවා ඊශ්‍රායලයට අපනයනය කරන්න අපේ රටේ එළවලු. දැනටත් අපිට ඒ සඳහා යනුම් ලැබිලා තියෙනවා. බොහෝ දුරට අපි දෙසැම්බර් මාසයේ වෙන විට අපේ අපනයන කටයුතු ඒක සිදු කරනවා. ඒක විශාල ආයෝජනයක් එක්ක තමයි මම මේ ව්‍යාපෘතිය සිදු කරන්නේ. මේ වෙනකොට මගේ හරිතාගාරයේ වැඩ අවසන් අධියේ තියෙන 190ක් විතර දැන් අවසන් වෙලා තියෙනවා. මේ මාසේ අන්තිම වෙනකොට අපි හරිතාගාරය සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් මම ඉහළම තාක්ෂණයෙන් සන්නද්ධ පිරිසක් තමයි සේවයට යොදවන්න හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ හරිතාගාර පැත්තට අපි යොමු වෙන්න හේතුව තමයි දැන් තියෙන කාලගුණික දේශගුණික විපර්යාසත් සමග එලිමහන් වගාවිදි තියෙන අඩුපාඩුකම් අපේ නිෂ්පාදනයන්ට සහ සැපයුම් වලට බාධාව. ඉතින් ඒ අඩුපාඩු මඟහරවා ගන්න හොඳම විසඳුමක් විදිහට මම දැක්කේ හරිතාගාර කියන දේ තමයි විසඳුමකට දැක්කේ. එම කටයුත්තත් අපේ මේ විදිහ සිදු වෙනවා. ඊට අමතරව මගේ දේශීය කුළුබඩු නිෂ්පාදනයන් කීපයක් තියෙනවා. ගොරක පේස් රසම් ඒක සූර්ය කුමර ෆුඩ් ප්‍රොඩක්ට් යන නමින් තමයි වෙළඳවලට මම යොමු කරන්නේ. මේ විදිහේ එම නිෂ්පාදනයෙන් අපි සුපිරිවෙන්සල් ජාලයකට සපයුම් සිදු කරන්න කටයුතු සම්පාදනය කරගෙන යනවා. ඊට අමතරව මම යොමු වෙලා තියෙනවා නිමියඳුන් ශේෂ්ත්‍රයට සූර්ය කුමර ටෙක්ස්ටයිල් යන නමින්. ඒ පැත්තත් දැන් දියුණු කරගෙන යනවා. ඊට අමතරව දැන් මම ගලගෙදර තවාන් සංකීර්ණයම පරිශ්‍රයේ කොටසක බිම්මල් වගාව ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම පටන් ගත්තේ බිම්මල් වලින්. ඉතින් මම කවදාකවත් ඒක
නවත්තන්නවත් අමතක කරන්නවත් හිතන්නේ නැහැ. සුළුෙන් හෝ මම කොටසක ඒකක් පවත්වාගෙන යන්න අදහස් කරගෙන ඉන්නවාද? හොඳයි. ඔබ මේ වෙනුවිට සමූහ ව්‍යාපාරයක හිමිකරුවෙක් කියලා අපිට කියන්නට පුළුවන්. ඔබ ඊටාම කැටි කලක් තුළ මේ ජයග්‍රහණය අත්පත් කරගෙන තියෙන්නේ. හොඳයි. අපනාර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ පැමිණි ගමන් මගේදී ඔබට විශාල සහයෝගයක් සහ ශක්තියක් වන්නට තේ අප විශ්වාස කරනවා. එහෙමද? ඔව්, ඇත්තටම මට ලැබුණු සහයෝගය ඉතාම ඉහළයි. අපනාර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මගේ පළතවාන ගලගෙදර ස්ථාපිත කරන මොහොතේ ඉඳන් මේ වෙනකම් ඉතාම ඉහළ සහයෝගයක් ලබා දීලා තියෙනවා. තාක්ෂණික උපදෙස් පැත්තෙන් වෙළඳපොළ ගැටලුව මට මුල් කාලේ තිබුණා. එතකොට මගේ වෙළඳපොළ ප්‍රශ්නේ විසඳ ගන්න මට දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උදව් කරා. දැන් ඒ ප්‍රශ්නයක් නැහැ. මට දැන් සැපයුම සිදු කර ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඊට අමතරව මට ජාතික රූපවාහිනිය සමග සම්බන්ධ වෙලා සංගවුණු කහවණු රූපවාහිනිය සටහන් මම තුනක් මේ විදිහට කරලා තියෙනවා. කුරුඳු වැඩසටහනක් කරා. එනසල් බීජපැල නිෂ්පාදනය සහ පෞගිය සතියේ මම සාධික පැල බීජ පැල නිෂ්පාදන වැඩසටහනක් කරා. ඉතින් දෙපාර්තමේන්තුවෙන් මට ඒ වගේ සහයෝගයක් ලැබුණ නිසා මට හොඳ වෙළඳපොළක් හදාගන්න පුළුවන් වුණා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා අධ්‍යක්ෂ ජනරාල්තුමීගේ ඉඳන් අපේ ව්‍යාප්ති නිලධාරීතුමා දක්වා සියලු නිලධාරීන් අවංකවම මට හොඳ සහයෝගයක් දීලා තියෙනවා අද මේ තත්ත්වයට මගේ පළතවාන දියුණු කරගන්න. ඔව්, එහෙනම් දැන් මේ ලබාගත් අත්දැකීම් එක්ක ඉදිරියේදී ගොඩ නැගෙන නැත්නම් ඉදිරියට එන අපේ තරුණ ආධුනික ව්‍යවසායකයින්ට මොන වගේ පණිවිඩයක්ද ඔබ ලබා දෙන්නේ සිරිලත් බණ්ඩාර මහත්මයා? ගොඩ නැගෙන කෙනෙකුට මම කියන්න කැමති මූලිකවම තමන්ට අදහසක් ආවොත් ඒකට නැකත් බලන්න, කල්යල් බලන්න නැතුව හිතුන වෙලේ පටන් ගන්න කියන එක තමයි පළවෙනියටම කියන්න තියෙන්නේ. මොකද දැන් මගේ ව්‍යාපාර පටන් ගන්නකොට මම ගිහින් එකත් බලලා ඒ දේවල් කරන්නේ නැහැ කවදාවත්. නමුත් එහෙම කරේ නැහැ කියලා ඒවා මේ වෙද්දී මේ වැටිලත් නැහැ. ඉතින් මම කියන්නේ අදහසක් ආවොත් ක්‍රියාත්මක කරන්න, හැබැයි හරියටම ඉගෙනගෙන. දැන් අපිට නව තාක්ෂණයේ තියෙනවා. එතකොට අපිට තව යාවත් කාලිනු දැනුම තියෙනවා. ඉතින් පාරිභෝගිකයා මම කියලා හිතාගෙන අපි කරන දේ කරොත් ඔය තියෙන අඩුපාඩු ගොඩක් හදාගන්න පුළුවන්. එතකොට අලුතෙන් එන කෙනෙකුට වරදින තැන් ගොඩයි. වරදින තැන්, පසුගාමී වෙන තැන්, එතකොට කඩා වැටෙන තැන් තියෙනවා. මගේ ව්‍යාපාර ජීවිතේ ගොඩනගද්දිත් මගේ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම 2017 අවුරුද්දේ බිඳුවටම වැටෙන අවස්ථාවක් තිබුණා. ඒක ඉලක්කම් වලින් මැන්නොත් මිලියන ගානක මුදලක්. ඉතින් එහෙම වැටුණා කියලා මම කිසිම වෙලාවක මම යන ගමන නැවැත්තුවේ නැහැ. මට නැති වුණේ මුදල් කියන කඩදාසි කොලේ විතරයි. ඇත්තටම කියනවා මගේ හැකියාව, වෙළඳපොළ, මගේ කාර්ය මණ්ඩලය, ඒ දේවල් මට නැති වුණේ නැහැ. ඉතින් මම කරේ ඒ වැටුණ තැනින් අඟලෙන් අඟල, පියවරින් පියවර ආපහු නැගිලා ඉතින් මේ දැන් අද ඉන්න තත්ත්වය දක්වා ගෙනාවා. ලාවක ව්‍යාපාරයකක පසුබෑමක් ඇති වුණොත් දැන් හොඳම උදාහරණය තමයි අපේ කොවිඩ් වසංගත කාලේ ගොඩක් ව්‍යාපාර අඩාලු වුණා. රටේ තිබුණු ආර්ථික තත්ත්වයත් එක්ක ගොඩක් ව්‍යාපාර අඩාලු වුණා. රටේදී ආරක්ෂක තත්ත්වයත් එක්ක 2019 වසරේදී ව්‍යාපාර අඩාලු වුණා. ඒ වගේ අවස්ථාවලදී අපි මේවා සමග එකතු වෙලා මේ කාර්යයන් ඉදිරියට කරගෙන යී ආකාරව. ඉතින් අලුත් කෙනෙකුට මම කියන්නේ කිසි දවසක පසුබාන්න එපා. පටන් ගත්ත දේ කරගෙන යන්න, ඉදිරියට යන්න පුළුවන්. හොඳයි, මම විශ්වාස කරන ඔබට එය නව දිරියක් බවට පත්වෙවි. ඔබත් ගොඩනැගෙන ව්‍යවසායකයෙක් නම් තවදුරටත් ඔබට කතා කරන්න අවශ්‍ය නම් සෙනවිරත්න බණ්ඩාර මහත්මයාට එතුමාගේ අත්දැකීම් බෙදා හදාගන්නට ඔබතුමා කැමතිද? දුරකථන අංකයක් සඳහන් කරන්න සම්බන්ධ කරගන්නට හැකි දුරකථන අංකය? ඔව්, මගේ දුරකථන අංකය 0746 119 5 4 7. මේ දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව මගේ Facebook ගිණුම තියෙනවා, සූර්ය කුමර නේචර් ග්‍රෝ ගිණුම හරහත් සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි, ඔබේ ව්‍යාපාර කටයුතු තවදුරටත් ඉදිරියට සාර්ථකව සිදු කරගෙන අපේ රටට කීර්තියක් ගෙන එන්නට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුබ පතනවා ඔබ යන ගමන් මගට. සූර්ය කුඹුර නේචර් ඇග්‍රෝ පැලතවානේ සහ සූර්ය කුඹුර නිෂ්පාදනයන්හි අධිපතිතුමන් විදිහට කටයුතු කරන සෙනවිරත්න බණ්ඩාර මහත්මයා අද අපිත් එක්ක එකතු වුණේ අපනයන කෘෂි ලොව ජයගත් ව්‍යවසායකයෙක් විදිහට. අපි එතුමා ඔබට අද හඳුනා දුන්නේ. බොහොම ස්තුතියි සෙනවිරත්න බණ්ඩාර මහත්මයා අද අපි කළ ආරාධනා පිළිගෙන රස්ජන්්‍ය වැඩසටහන ලබා දුන්න දායකත්වයට. මේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳවත් මම ස්තුතිවන්ත වෙනවා ඔබ සමට. හොඳයි, අද රස්ජන්්‍ය වැඩසටහන පටිගත කළේ මානෙල් හින්කෙන්ද. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් රස ජනනී සම්බන්ධීකරණය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නදී කාරුවන් වැල්ල. සතිපතා ඔබේ නිවසට රසබර රස ජනනී ගෙන එන්නට
උපදේශකත්වය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන ජනක ලින්දර මහතාගෙන් අධීක්ෂණය සහකාර අධ්‍යක්ෂ සන්නිවේදන අරුණ SB දිසානායක මහතා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ජාතික ගුවන්විදුලියත් එක් කරමින් රස ජනනී සම්බන්ධීකරණය තුසිත දිවාකර මහතා